පියවි ඇසට පෙනෙන ලෝකයක් පියවි ඇසට නොපෙනෙන ලෝකයක් අතර අපි ප්‍රශ්නාර්ථයක ඉන්නවා. පියවි ඇසට පෙනෙන දේ අපි විශ්වාස කරනවා. පියවි ඇසට නොපෙනෙන දේ විශ්වාස කරන අය වගේම විශ්වාස නොකරන අයත් ඉන්නවා. අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ පියවි ඇසට නොපෙනෙන ලෝකේ අපි නොදන්න ලෝකෙක ඉන්න අමනුෂ්‍ය බලවේග මොනවාද? ඒ වගේම අපගේ මියගිය ඥාති මරණින් පස්සේ කොතැනටද යන්නේ? ඔවුන් අපිව සොයාගෙන එනවද? එහෙම එනවනම් ඇයි හොයාගෙන එන්නේ? මෙවැනි ප්‍රශ්න රාශියකට පිළිතුරු සොයාගෙන යන්නයි අද දවසේදී අපි සූදානම් වෙන්නේ. ඒ මාතෘකාව පිළිබඳව අද දවසේදී සාකච්ඡා කරන්න අපත් සමග සම්බන්ධ වෙන්නේ මාළඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය රාජකීය පණ්ඩිත සද්ධර්ම වාගීශවර පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වක පිළිගන් ලබනවා. ස්වාමීන් වහන්සේ, අපි මේ ලෝකයේ නොදකින පැතිකඩක් තියෙනවා. මේ පැතිකඩේදී අපි පියවි ඇසි නොදකින මේ ලෝකය ගැන අපිට හැම වෙලාවෙම තියෙන ගැටලුවක් ප්‍රශ්නයක්. අපි මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඇතැම් තැනක කියනවා මේ මියගිය ඥාතීන් මියගිය අය අපිව නැවත සොයාගෙන එනවා කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ කතාව සත්‍යද ස්වාමීන් වහන්සේ? එහෙනම් මියගිය අය නැවත පැමිණෙනවද? සවන්දන සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි. මේ ගොම්මන් වෙලාවේ හතර දිගින් කලු කරගෙන එන වෙලාවේ තිලිනිත් අහන ප්‍රශ්න, මියගිය අය ආපහු ගෙවල් වලට එනවාද නේද? අහන ප්‍රශ්නය සංකීර්ණයි තමයි. අපි පටන් ගමු බුද්ධ දේශනාවකින්. ගබ්බ මේකේ උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ හොන්ති පරිනිබ්බන්ති අනාසවා. ඇත්තට මේ දේශනාවට අනුව බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා ගබ්බ මේකේ උපජ්ජන්ති, මැරෙන අය සමහර වෙලාවට ගිහිල්ලා ගර්භයකට, මාතෘ ගර්භයකට, මව් කුසකට ඇදෙනවා කියලා. ඒ මිනිස්සු නිරයං පාපකම්මිනෝ. ඇත්තටම ওই සමහර මිනිස්සු ජීවත් වෙන්නේ මයි කාර්, මයි පෙට්‍රෝල්, තෙලුත් මගේ හාමුදුරුවනි, වාහනේත් මගේ, මට ඕන විදිහටයි මං ජීවත් වෙන්නේ. එහෙම ආගමක් දහමක් නැතිව සමහර අය ආගම් දහම් වලට අගෞරව කරලා නිරාගමික අදහසකින් ජීවත් වෙලා ඒ කට්ටිය වැටෙන්නේ පිනක් දහමක් ආධ්‍යාත්මික දියුණුව චිත්ත පාරිශුද්ධතාවකින් තොරව කටයුතු කරන නිසා, තුනුරුවන් පිළිබඳව අල්ප මාත්‍ර ශ්‍රද්ධාවක් නැති නිසා, කරන්නේ පව්කම් නිසා, බල්ලෝ මරලා හරි සල්ලි සොයන්න කියන අදහසින් ජීවත් වෙන නිසා ඒ කට්ටිය වැටෙන්නේ සතර අපායට. නිරය, තිරිසං, ප්‍රේත, අසුර, කලවමීගත් ඔය යක්ෂ භූත ප්‍රේත අඳුරු ලෝකවලට. ඒ ගාථාවට අනුව පැහැදිලි කරනවා සග්ගං සුගතිනෝ යන්ති, තුන්වෙනි පේළියට අනුව හොඳට පින් දහම් කරගත්ත අය ඒ අය සුගතිගාමී වෙනවා. පව්කම් කරපු අය සතර අපායට කඳු කඩාගෙන වැටෙන වගේ කඩාගෙන වැටෙනකොට පින්කම් කරපු අය දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක පැත්තට ඇදෙනවා. පරිනිබ්බන්ති අනාසවා, මලසිත විමල කරගත් උතුමෝ, කෙලස්සිතනි කෙලස් කරගත් උතුමෝ, ආශ්‍රවසිත අනාශ්‍රව කරගත් උතුමෝ පරිනිබ්බන්ති පිරිනුවන් පානවා. වර්ග හතරයි. කොටසක් මව් මැරිලා මව් කුසකට යනවා, තව කොටසක් සතර අපායට කඩන් වැටෙනවා, තව පිරිසක් සුගතිගාමී වෙනවා, තවත් පිරිසක් මුළු සසරින්ම සමුගන්න අරහත් බීජ අවදි කරගත් උතුමෝ පරිනිබ්බන්ති පිරුණන් පානවා. එතකොට කවුද මැරිලා එන්නේ ඇයි, එනවාද එන්නේ ඇයි කියන කතාව පළවෙනින් එනවාද කියලා ඔබතුමිය ඇහුවේ. ඔව් එනවා. කොහොමත් එන්නේ නිවන් දැක්ක අය හැමෝම ආරක්ෂිතයි. කොහොමත් එන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක පැත්තට ඇදිච්ච අය. ඊළඟට මව් කුසට ගිහිපු අයත් හැම තැනකටම එන්න බෑනේ, ගිය තැනට විතරයි. එතකොට එන්න ඕන සතර අපායට කඩාගෙන වැටිච්ච අය. එතකොට එන්න ඕන සතර අපායට කඩාගෙන වැටිච්ච අය. ඒ අතරත් මේ සාමාන්‍ය කිට්ටුව ප්‍රේත ලෝක වෙන්න පුළුවන්, යක්ෂ ලෝක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අටමහා නිරයට කඩාගෙන වැටිච්ච අයට එන්න පාරව සොයාගන්න බෑ. එන්නේ කවුද? යක්ෂ, භූත, ප්‍රේත වගේ අයට එන්න පුළුවන්. ඒ අය බොහෝ විට මතකයි තමන්ගේ ගෙවල්.
තිරෝ කුඩ්ඩේසු තිට්ටන්ති සන්දි සිංහාතකේසුච ద్వාර බාහසු තිට්ටන්ති ආගන්තුවන සකංගරම් එනවා පිළිකන්නේ දොර මුල්ලි අඳුරු තැන්වල තුම්මන් හන්දිය දෙමන්සල නේ මේ තැන්වල ඇවිල්ලා ඉන්නවා එතකොට මේ කට්ටිය එන්න පුළුවන් කියන එක ඔබතුමිය අහපු ප්‍රශ්නෙට කෙටියෙන්ම කියනවා නම් තථාගත දේශනාව අනුමත කරනවා මැරුණු අය සමහර අය ඔක්කොම නෙමේ ආපස්සට වීසා රහිතව එන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට ස්වාමීන් වහන්ස මෙහෙම මේ පැමිණෙනවා නම් ඒ මියගිය අය නැවතත් ඒ පැමිණෙන්නේ මොන වගේ හේතු නිසාද ඔබ වහන්සේ මේ ග්‍රන්ථ රාශියක් රචනා කරලා තියෙනවා මේ ග්‍රන්ථවල සඳහන් වෙන ප්‍රයිරේෂණ රාශියක් කරලා තියෙනවා. ඉතින් සත්‍ය සිදුවීම් රාශියක් තියෙනවා. මේවත් එක්ක අපි පැහැදිලි කරමු මේ මියගිය පුද්ගලයන් මියගිය ඥාතීන් හෝ වේවා මියගිය පුද්ගලයන් නැවත අපි සොයාගෙන එන්නේ ඇයි කියන එක. ඒ අහන ප්‍රශ්නේ තිලිනි මතු කරන ප්‍රශ්නෙට කරපු ග්‍රන්ථ ගැනත් කියපු නිසා ඒ මේ පරිශන සිද්ධියකින් ආවොත් කාරණේ පැහැදිලි කරගන්න ලේසි. අපි දවසක් ගියා කරන ලද ඉල්ලීමකට අනුව තිලිනි මෙන්න මේ මී ගොඩ පැත්තට වැඩි දුරක් නෑ මාළඹේ අරංගල ඉඳලා මහා රාත්‍රී යන්න වුණා. ඒ ගෙදර එක්කෙනාට එක්කෙනා පෙන්වන්න බෑ. බතයුව සමහර වෙලාවට ඒ බත් මුට්ටිය නිකන් එක පැත්තක් ඉදනකොට අනිත් පැත්ත හරියට ඉදෙන්නේ නැහැ. පොඩ්ඩක් සතුටින් හිටියොත් පැය ගණනක් අඬන්න කරුණු යදෙනවා. යක්කුවගේ මිනිස්සු එකිනෙකා ගහ ගන්නවා, කලහ කරනවා, අසභ්‍ය වචන කියනවා බැලින්න ලොකු හේතුවක් නැහැ. සමහර අය ගෙදර එක්කෙනෙක් හිටිය එයා හුරු වෙලා තිනවා මේ නියපොතු කන්න. දත මදින්නේ නැහැ. නාන්න කැමති නැහැ. එයා බොහොම අපිරිසිදුයි. කළුවර කාමරයට තමයි කැමති. කට්ටියත් එක්ක මූ වෙන්න කැමති නෑ. ඔන්න ඔයගේ සිද්ධි ගණනාවක්. ඉතින් පරීක්ෂා කළ මට ලොකු ප්‍රශ්නේ ඇත්තේ මෙයාගේ කියලා මට කල්පනා වුණා. අපි සුපුරුදු පරිදි ඕනෑම දෝෂයක් නැති කරන්න මේ විශ්වයේ පහළ වෙච්ච හොඳම සෙත් කවිය බුදු පිරිතයි යොදා ගන්න. එදත් පිරිසජ්ජායනයට සියල්ල සූදානම් වුණා. කරුණු සංවිධානය වුණා. ඒ ගෙදර තාත්තා දැහැත් වට්ටිය දීලා ආරාධනා කළා. වැඩි වෙලාවක් ගියේ නැහැ. අන්න අර නියපුතු කන කෙනා, අර කාමරයේ තනි වෙන්න කැමති කෙනා, අඳුරට කැමති කෙනා, එයා එක පාරට ආවේශ වුණා. එයා පිරිත් කියන්නේ එපෝ එපෝ මාව පිච්චෙනෝ කියලා කෑ ගහන්න මොර දෙන්න පටන් ගත්තා. අපි නැවැත්තුවේ නැහැ. තවදුරටත් පිරිත් කිව්වා. එයා එහාට පෙරලෙනවා, මෙහාට පෙරලෙනවා, කට්ටියට කරදර කරන්න හදනවා, නවත්තන්න කියනවා. එක පාරට පිරිත් මේසෙ ළඟට ඇවිදිල්ල මේසෙ පෙරලන්න සූදානම් වුණා. නමුත් අපි පිරිත් සද්දේ වැඩි කරලා දේශනාවේ පිරිත් කියනකොට එයා එක පාරට අස් දෙක රත්තු කරගෙන මේසෙ ළඟ ඇදගෙන වැටුණා. ඒ වෙලාව තමයි වෙලාව. මොකද කෙනෙක් ආවේශ වෙලා එන්නකොට තිලිනි එන්නකොටම අල්ලන්න යන්න හොඳ නැහැ. ප්‍රහාරයක් වදින්න පුළුවන්. ගැහුවේ මිනිස්සු වුණාට යකෙක් ගැහුවා වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හරි වෙලාව අමනුෂ්‍ය ඒ ශක්තිය දමණය වෙන වෙලාවේ බලය සැඩ බව අඩු වෙන වෙලාවේදී තමයි අත තියන්න ඕන. ඒ වෙලාවේදී ටිකක් හොඳට කොණ්ඩෙත් තිබුණා. පරිමේකුණාට හොඳ කොණ්ඩයක් තිබුණා. අල්ල ගන්න තරම් තිබුණා. මුදුනේම අල්ලගත්ත වෙලාවේ, අර වැටිච්ච වෙලාවේ අල්ලගෙන මං ඇහුවා කවුද මේ ඇගේ ඉන්න? ඇයි ආවේ? එතකොට තමයි මතක් කළේ මං මුංගේ කවුරුවත් නෙමෙයි හාමුදුරුවනේ, මුං ගත්තේ මගේ ඉඩමනේ කියලා ඔන්න මතක් කරනවා. මගේ ඉඩම වික්කේ මගේ දරුවෝ. හැබැයි මම මේක දාලා ගියේ නෑ. දැක්ක නේද? ඇවිල්ලා තියෙන උපාදානයෙන් බැඳිලා. ඒ නිසා අපිට පේනව දා කොහොම හරි අපි කියපු කරුණු කාරණාත් එක්ක පිරිත් දේශනාව, පිරිත් පෙන්, පිරිත් නූල් මේ සියල්ල භාවිත කළ බෞද්ධ අභිචාර විදි භාවිතා කළ ඇඟෙන් යන්න ගියා. එදයින් පස්සේ අර ගෙදර අය රණ්ඩු වෙන්නේ නැහැ, හූ කියන්නේ නැහැ, හීනින් බය වෙන්නේ නැහැ, අරයා නියපොතු කන්නේ නැහැ, අඳුර තනි වෙන්නේ නැහැ. සාමාන්‍ය සූපත් ජීවිත ගත කරන්න භාග්‍ය ලැබුණා. ඉතින් මේකෙන් පේන ඔබතුමිය අහපු ප්‍රශ්නයට කෙලින්ම පිළිතුර. සමහර අමනුෂ්‍යෝ තමන්ගේ කමට එනවා, උපාදානෙන් ඇලිලා බැඳිලා එනවා. තව සමහර අය පලිගන්න එනවා. තව සමහර අය නිකන් අතහරින්න බෑ, මේ මෙතනින් යන්න බෑ කියලා එතනම ඉන්න ඕනේ. මේ මැරිලා මිනිස්සුත් එක්ක එකට ඉන්න එනවා. ඉතින් මේ වගේ කරුණු කාරණා රාශියක් තියෙනවා. තව සමහර අය පැරණි ගණදෙනු ගත්ත ණය ගන්න එන්නේ මැරිලා.
එහෙම එනවා. ඉතින් මල්ලංගව බොහොම රසවත් සිද්ධි රාශියක් තියෙනවා දසදාස් ගණනක්. ඉතින් මේ වගේ කරුණු වලින් අපිට පැහැදිලි අමනුෂ්‍ය එන්න බලපාන්නේ හිත බර කරගත්ත රාගයෙන් සිත ද්වේෂයෙන් මෝහයෙන් බර කරගත්තා නම් පැහැදිලිව තමන්ගේ කරුණු කාරණා අරමුණු එක භවයක නෙමෙයි සමහර වෙලට භව ගණනාවක ඒව අරමුණු එක්ක අරමුණු පොදි බැඳගෙන මේ ගමන එනවා. ඒ අරමුණු වලින් සිත බර නිසා බර තැන් වලට වැටෙන්නේ බර දේවල් ගල් කැට උඩපා වෙන්නේ නැහැ. සහලු දේවල් තමයි උඩපා වෙන්නේ. නිසා අපි ආරාධනා කරනවා විශ්ව පන්සල නරඹනායට විශ්වයේ අතරමං වෙන්න නොව ඔබේ සිත සැහැල්ලු කරගන්න. ගලක් වගේ රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් බර කරගන්න එපා. පැහැදිලිවම ඔබේ සිත සුවපත් කරගෙන සැහැල්ලු කරගෙන මේ විශ්වයේ හරියට කුරුල්ලෙක් වගේ ආකාශේව සකුන්තා නම් ගතිතේ සඳුරන්නේ රහත් වෙච්ච කෙනෙක්ගේ ඒ කෙනෙක් යන පාර සොයන්න බෑ කුරුල්ලෙක් ගියා වගේ ආන්නේ වගේ සැහැල්ලුවෙන් අනන්ත විශ්වයේ ගමන් කරලා ඒ සූපත් භාවයේ ලබන්න මේ අද අපි කරපු සාකච්ඡාවත් කමඨහනක් කරගන්න කියලා ආරාධනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. අද දවසේදී අපි කතා බහ කළේ අපේ නොපෙනෙන ලෝකයේ තිබෙන අපේ මියගිය ඥාතීන් මියගිය පුද්ගලයන් නැවත අපිව සොයාගෙන එනවාද කියන කරුණු කාරණාවක් හිතනවා. ඔබට පැහැදිලි වෙන්නේ නැති එහෙම පැමිණෙනවා නම් ඒ පැමිණෙන්නේ ඇයි? එහෙම නොවෙන්න නම් අපි මොනවද කළ යුත්තේ? මේ සියල්ලටම බොහෝ සෙයින් පැහැදිලි පිළිතුරු ලබා දුන්නා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පූජ්‍ය අත්කඳුරේ සුමන සාර ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබට පවසනවා නැවතත් මේ වගේම වැදගත් මාතෘකාවක් ඔස්සේ සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.